ආයුබෝවන් දුවේ පුතේ. ICT Education YouTube නාලිකාවෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 7 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂයට අදාළ පරිගණක ආචාර්යන උපක්‍රම පාඩම් කොටසයි. පරිගණක ආචාර්යන උපක්‍රම දුවේ පුතේ දත්ත සහ තොරතුරු ලිපි ලේඛන පින්තූර වීඩියෝ චලන රූප කටහඬ සහ ශබ්ද ලෙස විවිධ ස්වරූපයෙන් පවතිනු. එම දත්ත සහ තොරතුරු පරිගණක ආචාර්ය උපාංග තුල තැන්පත් කර තිබිය හැකි වෙනවා. මේ ආකාරයෙන් පරිගණකයට උපදෙස් සපයන වැඩසටහන් ආදීද තැන්පත් කර තිබිය හැකි. පරිගණකයේ සතු දත්ත තොරතුරු වැඩසටහන් ආදිය තැන්පත් කිරීම සඳහා උපයෝගී කරගන්නා ක්‍රම පරිගණක ආචාර්ය උපක්‍රම හෙවත් ස්ටෝරේජ් ඩිවයිසස් ලෙස හඳුන්වනු ලබනවා. නිපදවීම සඳහා භාවිතා කර ඇති තාක්ෂණය අනුව පරිගණක ආචාර්යන උපක්‍රම කොටස් කිරීම. පරිගණක ආචාර්යන උපක්‍රම ඒවා නිපදවීම සඳහා භාවිතා කර ඇති තාක්ෂණය අනුව කොටස් කිහිපයකට බෙදා දක්වන්න පුළුවන්. එනම් චුම්බක මාධ්‍ය උපක්‍රම හෙවත් මැග්නටික් මීඩියා ඩිවයිසස්, ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම හෙවත් ඔප්ටිකල් මීඩියා ඩිවයිසස්, ඝන තත්ත්වීය මාධ්‍ය උපක්‍රම හෙවත් සොලිඩ් ස්ටේට් මීඩියා ඩිවයිසස් යනුවෙන්. මෙහිදී චුම්බක මාධ්‍ය උපක්‍රම සඳහා උදාහරණ ලෙස දෘඪ තැටිය දක්වන්න පුළුවන්. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම සඳහා උදාහරණ විදිහට සංයුක්ත තැටිය දක්වන්න පුළුවන්. ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම විදිහට පෑන් දාවකයේ දක්වන්න පුළුවන්. චුම්බක මාධ්‍ය උපක්‍රම චුම්බක මාධ්‍ය උපක්‍රම සඳහා උදාහරණ විදිහට චුම්බක පටි, සුනම්ම තැටි, දෘඪ තැටි දක්වන්න පුළුවන්. මේවා චුම්බක ගුණ සහිත මතු පිටකින් හෝ පටියකින් සමන්විත වෙනවා. දෘඪ තැටිය චුම්බක ගුණ අඩංගු කළ තැටියකින් සහ චලනය වන ලෝහ හිසකින් සමන්විත වෙනවා. මේවා අභ්‍යන්තර දෘඪතැටි සහ බාහිර දෘඪතැටි ලෙස වර්ග දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. අභ්‍යන්තර දෘඪතැටිය දත්ත විශාල ප්‍රමාණයක් ස්ථීරව තැන්පත් කර තැබිය හැකි පද්ධති ඒකකයක් තුළ ඇති චුම්බක මාධ්‍ය උපාංගයක් වෙනවා. බාහිර දෘඪතැටිය එහා මෙහා අවශ්‍යතා පරිදි ගෙන යා හැකි බාහිර ආචාර්යන උපාංගයක් වෙනවා. ඒවා GB 500, ටෙරාබයිට් 1, ටෙරාබයිට් 2 ආදී විවිධ ධාරිතාවලින් තෝරා ගන්න පුළුවන්. සුනම්ම්‍ය තැටිය කුඩා ප්‍රමාණයේ ගුණ තැන්පත් කිරීම සඳහා යොදාගත හැකි ආචාර්යන උපාංගයක් විදිහට සුනම්ම තැටිය දක්වන්න පුළුවන්. මෙගාබයිට් 1.44 ක පමණ ධාරිතාවයකින් මේ සුනම්ම තැටිය යුක්ත වෙනවා. සුනම්ම තැටිය බාහිර ආචාර්යන උපාංගයක් වන අතරම දත්ත එහා මෙහා රැගෙන යාම සඳහා මේ යොදා ගන්නවා. නමුත් මේ වන විට මේ සුනම්ම තැටිය භාවිතයෙන් ඉවත්ව පවතිනවා. සුනම්ම තැටියේ නිෂ්පාදන තාක්ෂණය අනුවම නිපදවන ලද සුනම්ම තැටියට වඩා වැඩි ධාරිතාවයකින් යුතු සිත් තැටි, ජේස් තැටි වැනි තැටි වර්ග මේ වන විට භාවිතා කරනවා. නමුත් මේවා භාවිතය බහුලව දැකිය හැකි වන්නේ නම් නැහැ. චුම්බක පටි චුම්බක ද්‍රව්‍යයකින් ආවරණය කරන ලද සිහින් පාස්ටික් පටියක් චුම්බක පටියක් ලෙස හඳුන්වනු ලබනවා. ඒවායේ ශබ්ද, රූප, පරිගණක දත්ත ආදිය තැන්පත් කළ හැකි වනවා. කලකදී මේ චුම්බක පටි බහුලව භාවිතා වුණත් අද වන විට නම් මේවා භාවිතයෙන් ඈත්ව පවතිනවා. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම දත්ත ලිවීම හා කියවීම ලේස කිරණ මගින් සිදු කරනු ලබන උපක්‍රම ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම විදිහට හඳුන්වනු ලබනවා. ප්‍රකාශ තැටි වර්ග කිහිපයක් දක්නට ලැබෙන අතර මේවා සියල්ලම එහා මෙහා ගෙන යා හැකිවීම විශේෂත්වයක් වෙනවා. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම සඳහා නිදසුන් ලෙස සංයුක්ත තැටිය හෙමත් නැත්නම් සීලී තැටිය දක්වන්න පුළුවන්. දත්ත එක්වරක් පමණක් ලිවිය හැකි සහ දත්ත මකමින් කිහිපවරක් ලිවිය හැකි ලෙස තැටි වර්ග දෙකකින් මේ සංයුක්ත තැටිය යුක්ත වෙනවා. මෙම තැටි මෙගාබයිට් 650 හා මෙගාබයිට් 700 වැනි ධාරිතාවයන්ගෙන් යුක්ත වෙනවා.
ප්‍රකාශමාන උපක්‍රම සඳහා දෙවන නිදසුන ලෙස සංඛ්‍යාංක බහුවිධ තැටිය එමත් නැත්නම් DVD තැටිය දක්වන්න පුළුවන්. දත් එක්වරක් පමණක් ලිවිය හැකි හා දත් මකමින් කීපවරක් ලිවිය හැකි ලෙස වර්ග දෙකකින් මේ සංඛ්‍යාංක බහුවිධ තැටිය සමන්විත වෙනවා. ගිගාබයිට් 4.7, ගිගාබයිට් 7.5, ගිගාබයිට් 15, ගිගාබයිට් 30 වැනි වඩා වැඩි ධාරිතාවලින් මේ සංඛ්‍යාංක බහුවිධ තැටිය සමන්විත වෙනවා. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම සඳහා තෙවන නිදසුන විදිහට බ්ලූරේ තැටිය දක්වන්න පුළුවන්. තැටියේ එක තලයක ගිගාබයිට් 25 ලෙස තල කිහිපයක දත් තැන්පත් කිරීමට මෙහිදී හැකියාව ලැබෙනවා. ඝනතත්වයේ මාධ්‍ය උපක්‍රම දත්ත ලිවීම හා කියවීම විද්‍යුත් මාධ්‍යයෙන් සිදු කරන ඉතාම වේගවත් උපක්‍රමයක් විදිහට ඝනතත්වයේ මාධ්‍ය උපක්‍රම හඳුන්වන්න පුළුවන්. දෘඩ තැටි හෝ සංගත තැටිවල හෝ මෙන් දත්ත ලිවීම හා කියවීම සඳහා චලනය වන අංග නොමැති නිසා ඝනතත්වයේ උපක්‍රමයවත් සොලිඩ් ස්ටේට් ඩිවයිසස් ලෙස හඳුන්වනු ලබනවා. මේ සඳහා උදාහරණ විදිහට ඝනතත්වයේ තැටි දාවකයේ හෙවත් SSD drive, පෑන් දාවකයේ හෙවත් pen drive, මතක කාඩ් පත හෙවත් memory card හඳුන්වන්න පුළුවන්. පෑන් දාවකය වර්තමානයේ ඉතාම ජනප්‍රිය උපකරණයක් වන මේවාට පහසුවෙන් දත්ත ලිවීම, කියවීම, රැගෙන යාම සහ ගබඩා කිරීම පහසුවෙන්ම සිදු කරන්න පුළුවන්. අවශ්‍යතාවය මත විවිධ ධාරිතාවයන්ගෙන් යුතු පෑන්දාවක වෙළඳපොළින් මිලදී ගත හැකි අතර මේවා දත්ත ආචයනය කරනු ලබන්නේ ඉලෙක්ට්‍රිකල් ඉරේසබල් ප්‍රෝග්‍රමබල් රීඩ් ඔන්ලි මෙමරි තාක්ෂණයේ භාවිතයේ මගිනුයි. මතක කාඩ්පත් වර්තමානයේ භාවිතා කරනු ලබන ඩිජිටල් කැමරා, ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක වැනි ඉතාමත් නවීන තාක්ෂණය අතින් දියුණු උපාංග රාශියක මතක කාඩ්පත් භාවිතා කරනු ලබන බව අප කවුරුන් දන්නවා. මේවාද ඝනතත්වයේ උපාංග ලෙස සලකනු ලබනවා. දත්ත ලිවීම සහ කියවීම සිදු කරනු ලබන්නේ විද්‍යුත් මාධ්‍යයක් භාවිතයෙන්. ඉතා පහසුවෙන් සවි කිරීම සහ ගලවා දැමීම සිදු කළ හැකි බැවින් භාවිතයේ ඉතාමත් පහසු වන අතර ඒ වගේම ලාභදායක වෙනවා. ඝනතත්වයේ තැටි දාවක ඝනතත්වයේ තැටි දාවක හෙවත් SSD drive කිහිපයක් මෙහිදී ඔබට දැකගත හැක. දුවේ පුතේ අද අපි මේ පාඩමෙන් ආචයන උපක්‍රම කියන්නේ මොනවද? නිපදවීම සඳහා භාවිතා කර ඇති තාක්ෂණය අනුව පරිගණක ආචයන උපක්‍රම වෙදී හැකි කොටස් මොනවද සහ ඒවාට උදාහරණ මොනවද කියන එක ගැන ඉගෙන ගත්තා. මේ දර සැලැස්ම මගින් දුල පුතාලා හැමෝටම අද අපි ඉගෙනගත දේ පිළිබඳව යම් අදහසක් ලබා ගන්නට හැකියාවක් පවතිනවා. අපේ YouTube වීඩියෝස් නරඹන දූල පුතාල හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් ලයික් එකක් දාන්න, යාළුවන්ට ෂෙයා කරන්න, ඒ වගේම අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.